four of us on social media. We'll skip the food pics and selfies, but there's showbiz stories, gossip, contests, and behind-the-scenes videos. Well, the occasional selfie, too. Hook up with us on Facebook, Twitter, and Instagram at... අයිබෝන් ජයන්තුක් වත්ත බැංකු ඉදල කතා කරන්නේ මේ මොහොතේ නම් මං සුපුරුදු මගේ ස්ක්‍රීන් එක ඉස්සරහ නැහැ පොඩ්ඩක් එළියට ආවා ඉතින් එළියට ඇවිල්ලා මේ පොඩි වීඩියෝ එකක් හම්බුණා ඒ වෙලාවේ වාඩි වෙලා ඉන්න ගමන් වාහනේ ඇතුලේ කතා කරන්න හිතුණා ඉතින් විනාඩි දෙක තුනක් මේ මොහොතේ මම කලින් වීඩියෝ එක දාපු වෙලාවේ ඔයාලට මතක නම් මම කිව්වා ඩවුන් ට්‍රෙන්ඩ් එකක හැදෙන Descending triangle එකක් 4 hour chart එකේ Bitcoin වල ඒක ගොඩක් කලවට ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙනකොට අර Bitcoin 4 hour chart එකේ බැලුවොත් slightly price එක uptrending. ඉතින් ඒක good sign එකක්. ඉතින් අපි දන්නේ මේක ඔච්චර දුරට continue වේවිද කියන එක. මේ මොහොත වෙනකොට පැහැදිලිවම පේන්න තියෙනවා price එක slowly uptrending වෙනවා කියලා. ඉතින් බලමු මාකට් එකේ මේ සම්බන්ධයෙන් තියෙන කතාබහත් හොඳයි. ඉතින් hopefully Make a continue when it is. I think it is a trade can on a provisional trade current, swing traders, lavish shema, or the agan stop a kagdanda, day trade current, depa crypto, I think day trade current, depa kinik man, nitramakino, I think acre, ogland day trade current, ateva shemanang, or get to stop a kagdala, risk a manage color trade current over margin on a tongue may. Woman out of Bada, where borrow color trade current and depa, look risk and then depa. ප්‍රොවිෂනල් ට්‍රේඩ් කරන්න. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එකේ තත්ත්වය මේ වෙනකොට තාමත් අපිට මතකයි උදේ අපි ෆියර් ඇන් ග්‍රීඩ් ඉන්ඩෙක්ස් එකේ බලනකොට 13 වල තිබ්බ. ඉතින් 8ට වඩා 13 හොඳයි. පෙරේද බලනකොට 8 වල ඩ්‍රොප් වෙලා තිබ්බ. ඉතින් මේ වෙනකොට ස්ලෝලි ඒ මාකට් එකේ පොඩි කොන්ෆිඩන්ස් එකක් බිල්ඩ් වෙනවා. ඒ වගේම ඉන්ෆ්ලේෂන් නම්බර්ස් නැත්නම් ඉන්ෆ්ලේෂන් රේට් හයික්ස් එන්න එන්න මාකට් එක ස්ටොක් මාකට් එක වීක් වුණාට බිට්කොයින් විශේෂයෙන්ම හෝල් කරන් ඉන්නවා. ඉතින් ඒක අමේසිං සයින් එකක්. ඉතින් බලමු ඉන්වෙස්ටර්ස් ලා බිට්කොයින් සම්බන්ධ තියෙන ට්‍රස්ට් එක දවසෙන් දවස තව ඉදිරියේදී ග්‍රෝ වෙයිද නැද්ද කියන කාරණේ ප්‍රශ්නාර්ථයක්. නමුත් මට විශ්වාසයක් තියෙනවා මේක ඉතාම නුදුරේදී ඩීකපල් වෙන්න ගොඩක් දුරට අවස්ථාවක් තියෙනවා කියන එක. ඉතින් ඔන්නෝක තමයි තත්ත්වය. ඉතින් බලමු හොප්ෆුලි මාකට් එක මේ රිවර්සල් එක කන්ටිනියු කරන්ද අවස්ථාව ගොඩක් දුරට තියෙනවා. ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස් ලා ඩිබ්බයි කරනවා, ඒගොල්ලෝ ඇඩ් කරනවා, එක්ස්චේන්ජස් වලින් බිට්කොයින් වෙනදාට වඩා වේගෙන් අයින් වෙනවා. ඉතින් පැහැදිලිවම අපිට පේනවා පොඩි පොඩි ට්‍රෙන්ඩ් රිවර්සල් එකක ගතියක්. ඒ වගේම වොලියුම් එක ඩවුන් ට්‍රෙන්ඩ් වෙනකොට බිට්කොයින් වොලියුම් එක අඩු වෙනවා. අප් ට්‍රෙන්ඩ් එකේදී ස්ලෝලි වොලියුම් වෙන ගතියක් පේනවා. ඉතින් බලමු පොඩ්ඩක් ට්‍රැක්ෂන් එක තියෙනවා වගේ පේනවා. ඉතින් සියලු දේවල් මාකට් එකට බාරයි. ඉන්ෆ්ලේෂන් එක තියෙනවා, ලෝක යුද්ධයක් තියෙනවා, ඊළඟට ලෝකෙ වටේ ඉන්ෆ්ලේෂන් ප්‍රශ්න තියෙනවා, සෙන්ට්‍රල් බැංක් පොලිසි ටයිට්නින් තියෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද තමයි බිට්කොයින් මාකට් එක මේ ස්ලෝලි ස්ලෝලි දැන් වැටෙන එක ස්ලෝ ඩවුන් වුණේ. ඉතින් කොන්සොල්ඩේෂන් එක පස්සේ රිවර්සල් එකක් කන්ෆර්ම් වෙන ගොඩක් දුරට ඉති තියෙනවා. බලමු ඉතින් ඉදිරි වීඩියෝ එකේදී අපි ඒ ගැන විස්තරෙන් කතා කරමු. ඕගොල්ලන් අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ එකේදී. ඉතින් මේ පොඩි ක්වික් ස්නිපට් එකක් ක්වික් අප්ඩේට් එකක් දුන්නේ ඕගොල්ලොන්ව මේ වගේ දකින්නත් දකලා කතා කරන්නත් අවශ්‍ය නිසා. ඉතින් එමනම් වීඩියෝ එක හමාර කරන්න සුපුරුදු විදියට මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න මත කරන්න එපා. ඉදිරියේදී තව වීඩියෝස් ගණනාවක් කරමු. මට ෆ්‍රී කාලය නිදහස් කාලය ඉදිරියේදී නේන සතියෙන් පස්සේ ලැබෙන්න ගොඩක් දුරට තව කාල වේලා ලැබෙනවා. ඉතින් ඒක උඩට තව වීඩියෝ අප්ඩේට්ස් වැඩිපුර දෙන්න. ඉතින් මේ වීඩියෝට සුපුරුදු විදියට ලයික් කරන්න, channel එක subscribe කරන්න, තව subscribe කරලා bell icon එක click කරන්න. හමුවෙමු අලුත් වීඩියෝ එකෙන් එතෙක්. සුබ දවසක්.